ना आदत कूल वर्क्स यूट्यूब चैनल समग एकतुलाइन ओयालव सादरें पिलिगन्नो अदापि कथा करन्ने श्रीलंका में बिहुनु विशिष्ट प्रतिकारु एक्कोन अरविंद द सिल्वा पिलिमादव පින්නගෝ වගේ අරවින්දද සිල්වා උස අඩි 5යි අගල් 3.5යි නමුත් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වල එක් යුගයක් නියෝජනය කරන කතාපේ වගේ ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ටතම පිතිකරුවේ සනත් ජයසූරිය තරමටම තරග දිනවන්නේ සාමාන්‍ය ජීවිතයේ අරවින්දද සිල්වාගේ කතා විලාශය ඔබ කවුරුත් අහලා ඇති බොහොම නිවිච්ච විදිහට හෙමින් කතා කරන පුද්ගලයෙක් නමුත් ක්‍රීඩා පිටියේ හතරේ සීමාවෙන් ඇතුළතදී ඔහුගේ මේ චරිත ස්වභාවය බෙහෙවින් වෙනස් වෙනවා. එතනදී ඔහු ආඥාදායකයෙක් බවට පත් වෙනවා. පන්දු යවන්නන්, පන්දු රකින්නන්, ප්‍රේක්ෂකයන් සියල්ලන්ම තම ග්‍රහණයට නතු කරගෙන අනසක පතුරවන සොදුරු ආඥාදායකයෙක්. මුල් කාලයේ අරවින්දගේ පිටිකරණයේ තරමක නොසැලකිලිමත් කමක් දකින්න ලැබෙනවා. ඉතාම දැකුම්කළු ඉනිමක් ක්‍රීඩා කරගෙන යන අතරතුර එක පාරටම වැරදි පහරකට යොමු වෙලා දැවී යනවා. මේ නිසාම තමයි මැට් මැක්ස් යන නම අරවින්දට පටබැදෙන්නේ. 95, 96 කාල වකවානු වන විට තමයි අරවින්දගේ පිතිකරණයේ පරිණත බව වඩ වඩාත් දකින්න හම්බ වෙන්නේ. ලාරා, සචින් හා සමසමව සහ සමහර අවස්ථාවල ඔවුන්ට ඉහළ තත්ත්වයේ තබා අරවින්ද ගැන කතා කරන්න පටන් ගන්නවා. ශ්‍රී ලාංකික විශිෂ්ට පිතිකරු කුමාර් සංගක්කාරගේ සමුගැනීමත් සමගම මෑත කාලයේ ක්‍රිකට් ලෝලීන් අතර වැඩියෙන්ම කතාබහට විවාදයට ලක්වෙන කරුණක් තමයි දින පිතිකරණයේදී වඩාත් හොඳ සම්බද අරාද කියන එක. මේ පැනයට පිළිතුරු විවිධාකාර වුණත් දම්පාට අහස යට විදුලි ආලෝකයෙන් නැහැවන ප්‍රේමදාස පිටියේ අරවින්ද කුප්පහරක් එල්ල කරනවා. ආයෙමත් බලන්න මේ කුයි ක්‍රිකට් ලෝලියක් අකමැති වෙන එකක් නෑ.